අයිබෝවන් වාහන වලට ආදරය කරන ඕගොල්ලෝ හැම දෙනෙක්ම අද තියුත් එකේ ගරාජ් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ කා එකක් ගැන නෙමෙයි වෑන් එකක් ගැන. ඉතින් වෑන් ගැන කතා කරද්දි ගොඩක් වෙලාවට ලංකාවේ වාහන මාකට් එකේ ගොඩක්ම ජනප්‍රිය වෑන් එක තමයි මේ වෙනකොට KDH කියන්නේ. හැබැයි අද අපි කතා කරන්නේ Nissan E25 කියන KDH එක වගේම තියෙන ගොඩක් අය හිතාගෙන ඉන්නවා KDH එක කොපි කරලා හදපු වාහනයක් කියලා. හැබැයි KDH එක 2002 දී නැත්නම් 2003 දී ලංකාවට එද්දි මේ වාහනේ හදන්න පටන් ගන්නෙ 2001 අවුරුද්දේදී. ඇත්තරම Nissan Homey කියන වාහනේත් highest එකට කලින් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඇත්තරම ගත්තොත් Toyota ර කලින් හදපු හැබැයි ලංකාවේ මාකට් එකේ මේ වෙනකොට Toyota තරම් මාකට් එක නැති වාහනයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. KDH එකක් ගන්න ගන්නට මෙන්න මේ වගේ වාහන දෙකක් ඔයාට මේ වෙනකොට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ තියෙන හොඳ නරක මේ වගේ වාහනයක් පිළිදී ගත්තොත් ඔයාලට තියෙන වාසි අවාසි මොනවාද කියලා අද අපි විවෘතව කතා කරනවා තාර්කිකව යුත්තේ ගරාජ් එකෙන්. ඉතින් තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. අද අපි කතා කරන්නේ ලංකාවේ වාහන මාකට් එකේ සැඟවිලා තියෙන ගොඩක් වටින Nissan E25 කියන Nissan ලගේ ගොඩක් ජනප්‍රිය මෙන්න මේ වාහනේ ගැන. Nissan E25 නමත් එක්කම පටබැදිච්ච තවත් නමක් තියෙනවා. ඒ තමයි මේකේ තියෙන common rail engine එකක්. ඒකේ ඉඳා E25 නම් ගන්න එපා ඕවා මාකට් නෑ කියන කතන්දරේ. ඉතින් ඔගොල්ලෝ හැමෝම මතක තියාගන්න ඕන 2006න් පස්සේ ලෝකේ නිෂ්පාදනය කරන ගොඩක් වාහනවල තියෙන common rail engine. ලංකාවේ කෝටි ගණන් වලට විකිනෙන KDH වල තියෙනෙත් මේ common rail engine එකම තමයි. ලෝකේ වාහන නිෂ්පාදනය කරන බොහෝ නිෂ්පාදකයන් ප්‍රමාණයක් 2006න් පස්සේ common rail engine පමණක් නිෂ්පාදනය කරන්න තීරණය කරනවා. ඒකට හේතුව ඒ engine වල තියෙන වාසි. ඒ වගේම අනික් engine වලින් පරිසරයට ලොකු හානියක් සිද්ධ වෙන නිසා. ගොඩක් අය පොදුවේ කියන දෙයක් තමයි E25 වල injector වල ප්‍රශ්න එනවා, ඒ වගේම pump යනවා වගේ කතන්දර. මේ හැම දෙයක්ම ඇත්තද බොරුද කියලා බලන්න කලින් අපි මුලින්ම බලමු මොකද්ද මේ common rail engine එකක් කියන්නේ කියලා. common rail engine වල තියෙන ප්‍රධානතම කාර්ය තමයි ඉන්ධන එන්නත් පද්ධතියක් භාවිතා කිරීම. ඒ කියන්නේ මේ common rail engine වල fuel injection system එකක් තියෙනවා. මොකද්ද මේ fuel injection system එකෙන් වෙන්නේ? common rail පද්ධතියක ඉන්ධන ගබඩා කරන්නේ දුම්රියක් විදියට, එහෙමත් නැත්නම් rail එකක් විදියට හඳුන්වන පොදු ජලාශයක. PSI 30000 දී හෝ ඊට වඩා වැඩි බලයකදී, එහෙමත් නැත්නම් අධික පීඩනයකදී මේ අධිපීඩන ඉන්ධන පසුව ඉලෙක්ට්‍රොනිකව පාලනය වන තනි ඉන්ජෙක්ටරයක් වෙත බෙදා හරිනවා. ඉතින් මේ එන්ජින් එකේ ඉලෙක්ට්‍රොනික කොටස් ගොඩක් තියෙනවා. ඊළඟට ඔයගොල්ලොන්ට තවත් අලුත් වචනයක් හම්බුණානේ, ඉන්ජෙක්ටර් කන්ට්‍රෝල් එක. මේ හැම ඉන්ජෙක්ටර් එකක්ම පාලනය වෙන්නේ ඉලෙක්ට්‍රොනික පාලන ඒකකයකින්. ඒ මගින් දහන කුටියට එන්නත් කරන ඉන්ධනවල කාලය සහ ප්‍රමාණය නිශ්චිතව නියාමනය කරනවා. ඊට පස්සේ ඉන්ධන දහනය වෙනවා. ඉන්ධන දහනය කියන්නේ ෆුවෙල් කම්බස්ටන් එකට. මේ ඉන්ධන දහන කුටියට එන්නත් කරාට පස්සේ ඒක සම්පීඩන වාතයත් එක්ක මිශ්‍ර වෙනවා. ඩීසල් එන්ජින් සම්පීඩන ජ්වලනයත් එක්ක තමයි රඳා පවතින්නේ. ඒ කියන්නේ දහන කුටියේ වාතය සම්පීඩනය කරායින් පස්සේ ජනනය වන අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වායු ඉන්ධන මිශ්‍රණය දැල්වෙනවා. සරලව කිව්වොත් ගිනි ගන්නවා. ඊට පස්සේ තමයි බලය උත්පාදනය වෙන්නේ. එහෙමත් නැත්නම් පවර් ජෙනරේෂන් එක වෙන්නේ. මේ වායු ඉන්ධන මිශ්‍රණයේ දහනය ඉහළ පීඩන වායුන් ජනනය කරනවා. ඒ මගින් තමයි පිස්ටන් රින්ග්ස් උඩට පල්ලෙහාට තල්ලු කරන්නේ. මේ රින්ග්ස් උඩට පල්ලෙහාට යනවත් එක්කම තමයි යාන්ත්‍රික ශක්තියක් නිර්මාණය වෙන්නේ. මේ ශක්තිය ක්‍රැන්ක් එකට මාරු කරනවා. ඉතින් මේ ක්‍රියාවලිය සියල්ලේම අවසානයක් විදියට තමයි වාහනය ධාවනය කරන්නේ. ඉතින් මේ common rail diesel engine එක වාහන වලට විතරක් නෙමෙයි තවත් ගොඩක් දේවල් වලට apply කරලා තියෙනවා. මේ common rail engine 2006න් පස්සේ ලෝකයේ ගොඩක් නිෂ්පාදකයෝ නිෂ්පාදනය කරන්න පටන් ගන්න මේවයි තියෙන වාසි නිසා. ප්‍රධානතම වාසිය ගැන කතා කරනවා නම් ගොඩක් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඕගොල්ලෝ අපේ Toyota Vios වාහනේ review එක බලුවා නම්, එහෙමත් නැත්නම් අපි VVTA technology එකන ඕගොල්ලොන්ට කියා දීපු video එක බලුවා නම් ඒකදී අපි කියනවා variable valve timing with intelligence එකත් එක්ක එන්ජින් එකේ තියෙන කාර්යක්ෂමතාවය කොයිතරම් වැඩි වෙනවද කියලා. ඉතින් පෙට්‍රල් වාහනවල ඒ තාක්ෂණය වගේ තමයි ඩීසල් වාහනවල තියෙන මේ තාක්ෂණය. ඉතින් මේකෙන් වාහනය ගොඩක් කාර්යක්ෂම වෙනවා. ඒ වගේම අඩු විමෝචනයක් වගේම ඉන්ධන බෙදා හැරීමේ නිවැරදි පාලනයක් හේතුවෙන් එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරගන්න පුළුවන් වගේම මේක ගොඩක් හොඳ පරිසර හිතකාමි එන්ජින් එකක්.
ඉතින් ඕනෑම කොමන්වෙල් වාහනයක මේ දේත් එක්කම අපිට තවත් දැක් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. හැබැයි ලංකා මාකට් එකේ ගොඩක් වෙලාවට Nissan E25 වාහනේ තියෙන මේ කොමන්වෙල් එන්ජින් එකට තමයි හැම දෝෂාරෝපණයක්ම එල්ල වෙලා තියෙන්නේ. මේ වාහනේ DPF සිස්ටම් එකක් තියෙනවා. මේකෙත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න තියෙනවා. ඔයගේ කතන්දර ගොඩක් කියනවා. අපි දැන් කොමන්වෙල් එන්ජින් එක පොඩ්ඩකට අමතක කරලා බලමු මොකද්ද මේ DPF සිස්ටම් කියන්නේ කියලා. තරලව මේ කොමන්වෙල් එන්ජින් එකේ ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් එක්සෝස් ගෑස් එකක් එනවනේ. මේ එක්සෝස් ගෑස් එක එකපාරටම මුදා හරින්නේ නැතුව ෆිල්ටර් කරලා එළියට දාන එක තමයි DPF එකෙන් වෙන්නේ. ඉතින් ඔයාගේ වාහනේ DPF බ්ලොක් විදිහට ඉන්ඩිකේට් කරන්න පටන් ගත්තොත් ඔයා කරන්න ඕන මේ DPF එක අයින් කරලා අලුත් එකක් දාන එක. හැබැයි ලංකාවේ ගොඩක් වෙලාවට මේවට යන වියදමත් එක්ක ආයි ආයි නැවත මේවා හදලා දානවා. ඉතින් මේක දාන්නේ නැතුව දිගට පාවිච්චි කරොත් වාහනේ එන්ජින් එකේ ගොඩක් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ එක්සෝස් ගෑස් එක ආයිත් පාරක් එන්ජිමටම ගහන්න පටන් ගත්තොත් වාහනේ ලෙඩ ගොඩක් දෙන්න පටන් ගන්නවා. ඒ වගේම එන්ජින් එක බ්ලොක් වෙලා වාහනේ ස්ලෝ වෙන්න පටන් ගන්නවා, අකාර්යක්ෂම වෙනවා, මේ වගේ ප්‍රශ්න ගොඩයි. ඒකෙන් හින්දා මේ DPF සිස්ටම් එකත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේව නිතර ගලවන්න මාරු කරන්න ලංකාවට ගොඩක් වෙලාවට ආර්ථිකමය වශයෙන් අපහසු හින්දා ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකෙන් වගේම මේ කොටසත් ඉවත් කරලා වාහනේ පාවිච්චි කරන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ DPF සිස්ටම් එක මේ වාහනේ විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් මාකට් KDH එකෙත් තියෙනවා. ඉතින් එතකොට KDH 10 ණයටත් මේ ප්‍රශ්න ඔක්කොටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි Nissan Petrol වගේ වාහනවලත් මේ හැම සිස්ටම් එකක්ම තියෙනවා. දැන් ඉතින් ඔයාලට පුංචි බණක් තමයි කියන්න යන්නේ. ලංකාවේ ගොඩක් වෙලාවට මේ වගේ එන්ජින් එකක් නරකයි හොඳ නැහැ කියන්නේ තාක්ෂණික වශයෙන් කොයිම් වෙලාවකවත් අප්ඩේට් නැති මකබාස්ලා ඉන්න ගැරිච් වලින්. ඔගොල්ලන්ට ඒ වගේ මකබාස් කෙනෙක් අඳුරගන්න පුළුවන් සරලම ක්‍රමයක් කියන්නද? වාහනේ මොනවා හරි පාට් එකක් ගැන කතා කරලා බලන ගැරිජ් එකේ කෙනෙක් එක්ක. ෂොක් ඇබ්සෝබ්ස් වලට සොකට් සෝබරේ ගිහිල්ලාද මහත්වෝ කියලා අහනවා නම් ජීවිතේට ඔයා ඔයාගේ වාහනේ ඒ වගේ ගැරිජ් එකකට දාන්න එපා. මුළු ලෝකෙම හැමෝම කියද්දි කොමන් රේල් එන්ජින් එක හොඳයි කියලා ලංකාවේ ඉන්න වෘත්තීය සුදුසුකමක් නැති අධ්‍යාපනයක් නැති හරියට දේවල් දන්නේ නැති ගැරේජ් පාස්ලා කියනවා කොමන් රේල් එන්ජින් එක හරිනේ ඊට කලින් ආපු Nissan වාහනවල තරම් කියලා. ඉතින් ඒකට සරලම හේතුව මේ තාක්ෂණය ගැන කිසිම දෙයක් මේගොල්ලෝ දන්නේ නැහැ වගේම මේ එන්ජින් ගලවන්න මේගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. ඔයාගේ කොමන් රේල් වාහනයට නිෂ්පාදකයා රෙකමන්ඩ් කරලා තියෙන ඩීසල් වර්ගය පාවිච්චි කරොත් හරි වෙලාවට නඩත්තු කටයුතු සිද්ධ කරොත් මේ වගේ වාහනයක කොයිම් වෙලාවකවත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මොනවා හරි ප්‍රශ්නයක් ආවත් වගකීමක් තියෙන හොඳ දැනුමක් තියෙන ඒ වගේම අත්දැකීම් තියෙන ගැරිජ් එකකට වාහනේ දීලා හදා ගන්නවා මිසක් එක එක තැන්වල අටෝ ගත්ත ගැරිජ් වලට නම් වාහනේ දෙන්න එපා. අද අපි කතා කරන මේ E25 වෑන් එකේ තියෙන 3 ලීටර් ZD30 turbo inline 4 cylinder engine එකක්. වෑන් හදලා තියෙන්නේ කොහොමත් පිකප් කරලා යන්න නෙමෙයි. ස්පීඩ් එකට වඩා වාහනේ ජවය තමයි ඩීසල් එන්ජින් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ජව සම්පන්න එන්ජින් එකත් එක්ක ඩීසල් උනත් පෙට්‍රල් කායක වගේ සාපේක්ෂව හොඳ පිකප් එකක් තියෙනවා කියලා අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඒ වගේම බර වැඩ වලටත් මේ වාහනේ උපන් හපනෙක්. ඉතින් මේ එන්ජින් එකේම 3 ලීටර් ටර්බෝ නොවන මාදිලියකුත් 2 ලීටර් 2.4 2.5 පෙට්‍රල් මාදිලියත් දැක් ගන්න පුළුවන්. ඉතින් අවසානයේ ඔයගොල්ලොන්ට කියන්න තියෙන්නේ E25 කියන්නේ නරක වාහනයක් නෙමෙයි. කොමන්වෙල් කියන්නේත් නරක වාහනයක් නෙමෙයි. ඉතාමත්ම හොඳ වාහනයක්. ඉතින් අපි මුලින්ම මේ වාහනේ ෆ්‍රන්ට් වියු එක ගැන කතා කරමු. ඔයගොල්ලන්ට පේන ඇති මේ වාහනේ අපිට කායික වගේ ගොඩාක් දේවල් කතා කරන්නේ නැහැ. ෆ්ලැට් ෆේස් එකක් තියෙන්නේ. ඉතින් ඕවරෝල් වෑන් ගැන පොදුවේ කතා කරොත් කාර් වල වගේ නෙමෙයි. වෑන් වල අපිට විශේෂයෙන් මේ වගේ සීට් පේලි 3-4 තියෙන වෑන් වල ඉස්සරහ ක්‍රම්පල් සෝන් එකක් දැක් ගන්න හම්බෙන්නේ නැහැ. මේ ක්‍රම්පල් සෝන් එකක් නැතිවීමත් එක්කම හැම වෑන් එකම ගොඩක් හොඳ සේෆ්ටි පැකේජ් එකක් එහෙමත් නැත්නම් සේෆ්ටි රේට් එකක් දැක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක මේ වෑන් එකට විතරක් නෙමෙයි ලංකාවේ තියෙන හැම මේ වගේ ෆ්ලැට් ෆේස් එකක් තියෙන වෑන් එකකටම පොදු කාරණයක්. ඉතින් කෙටියෙන් කතා කරොත් ඕගොල්ලන්ට පේන ඇති KDH එක වගේම ගොඩක් ලස්සන ෆ්‍රන්ට් වියු එකක් මේ වාහනේ තියෙන. ඇත්තටම මට නම් මේ වාහනේ ගොඩක් ලස්සනයි. මේකේ වාහන දෙකක් ආවා. 2001 ඉඳලා මේ දක්වා එද්දි 2001 ඉඳලා මේ දක්වා වාහනේ නිෂ්පාදනය කරද්දි මේ තියෙන්නේ සෙකන්ඩ් ෆේස් ලිෆ්ට් වාහනේ. ඔයාලට සෙකන්ඩ් ෆේස් ලිෆ්ට් වාහනේ අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන ග්‍රිල් එකට වඩා ටිකක් පොඩි ග්‍රිල් එකක් තමයි කලින් වාහනේ තියෙන. ඒ වගේම ලයිට්ස් වලත් පොඩි වෙනස්කමක් තියෙනවා. ඉතින් මේ ෆේස් ලිෆ්ටඩ් වාහනේ ගොඩක් ලස්සන ඩිසයින් එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි ඉස්සරහා කතා කරන් තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් තමයි අපේ AI intake එක ඇදලා ගන්න.
සාමාන්‍යයෙන් කා එක්කනම් අපිට මෙතන තමයි එන්ජින් එක දැක් ගන්න පුළුවන්ගෙන හැබැයි වෑන්ඩල එන්ජින් එක තියෙන්නේ ෆ්‍රන්ට් පැසෙන්ජර් යට අපි එතනදී ගිහලා ඒ දේවල් ගැන කතා කරමු ඕවර්ඕල් මේ වාහනේ ෆ්‍රන්ට් වියු එක ගැන කතා කරද්දී අපිට ස්ටෑන්ඩඩ් කා එක්කනම් ගොඩක් වෙලාවට ලයිට්ස් තියෙන මේ වගේ දේවල් ෆොග් ලෑම්ප්ස් මෙහෙම මෙහෙම වෙනවා කියලා ගොඩක් දේවල් කියන්න පුළුවන් හැබැයි වෑන් එකක් ගැන කතා කරද්දී වෑන් වල ට්‍රිම් ලෙවල්ස් ගොඩක් යනවා සහ වාහනේ නිෂ්පාදනය කරන්නේ අරමුණු තුනක් පදනම් කරගෙන හැම කම්පැනියක්ම ඒ කියන්නේ Toyota company එක වුණත් Nissan company එක වුණත් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ මතක තියාගෙන වාහනේ හදන්නේ අවශ්‍යතා තුනක් ඉෂ්ට කරගන්න. එකක් තමයි මේ වෑන් නිෂ්පාදනය කරනවා මගින් ප්‍රවාහණය කරන්න. එහෙමත් නැත්නම් වාහන නිෂ්පාදනය කරන dual purpose. Dual purpose කියන්නේ මේ වාහන හදන්නේ ගොඩක් වෙලාවට මිනිස්සු ප්‍රවාහණය කරන්නයි, ඒ වගේම භාණ්ඩ ප්‍රවාහණය කරන්න දෙකටම සුදුසු වෙන. ඒ වගේම තවත් වාහන ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා cargo. එහෙමත් නැත්නම් භාණ්ඩ ප්‍රවාහණය කරන්න විතරක්. ඉතින් එතකොට ඔයා වාහනයක් ගද්දී ඔයාට ඔයාගේ ප්‍රධාන අරමුණ තියෙන්නේ මිනිස්සුන්ව hire කරන්න නම් ඔයා වෑන් එකක් ගද්දී මුලින් බලන්න ඕන මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ මිනිස්සු hire කරන්න විතරක්ද කියන කාරණේ. ඒ දෙමත් තමයි වාහනේට වැලවියක් ඇඩ් වෙන්නේ. මොකද මිනිස්සු විතරක් ප්‍රවාහණය කරන්න හදලා තියෙන වාහනවල ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මේ වාහනේත් අපිට ට්‍රිම් ලෙවල්ස් ප්‍රධාන වශයෙන් තුනක් දැක් ගන්න පුළුවන්. එතකොට මේ වාහනේ ට්‍රිම් ලෙවල්ස් ගැන කතා කරද්දී DX කියලා වාහනයක් එනවා. DX කියන මොඩල් එක නිෂ්පාදනය කරන්නේ සම්පූර්ණයෙන්ම භාණ්ඩ ප්‍රවාහණය කරන්න විතරයි. ඒ කියන්නේ මොනා හරි ඔය තියෙන කාගෝ වගේ දේවල් ට්‍රාන්ස්පෝර්ට් කරන්න විතරයි DX කියන ට්‍රිම් එකේ වාහනේ හදන්නේ. ඉතින් මේ වාහනේ ඊළඟ තියෙන ට්‍රිම්ස් දෙක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මගින් ප්‍රවාහණය කරන්නයි ඊළඟට කාගෝ එහෙමත් නැත්නම් භාණ්ඩ ප්‍රවාහණය කරන්නයි කියන දෙකටම හදපු වාහනේ තමයි GL කියන එක. එතකොට මේ වාහනේ GL එකක් ඊළඟට හයස්ම ට්‍රිම් එකක් එනවා. ඒ ට්‍රිම් එක තමයි GX කියන්නේ. හරි. එතකොට දැන් මේ GL සහ අර නෝමල් වෙන වාහනේ ඔයගොල්ලෝ මේ shell එක දැක්කොත් ඔයගොල්ලෝ දැක් ගන්න පුළුවන් සාමාන්‍ය මේ වගේ අර black color එකෙන් තමයි මේ shell එක ඊළඟට මේ පල්ලෙහා තියෙන grease ඔක්කොම design කරලා තියෙන්නේ. හැබැයි ඔය හයස්ම ට්‍රිම් එකේ වාහනයක් ගන්නවා නම් ඒකේ තියෙන chrome shell එකක්. ඒ වගේම වාහනේ අර door handles වගේ දේවල් ඒ දේවල් chrome වලින් design කරලා තියෙනවා සහ options ගොඩක් තියෙනවා. ඉතින් මේක අර dual purpose වාහනයක්නේ. මැද තියෙන වාහනයක් තියෙන්නේ. ඒක හින්දා මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ black color shell එකක්. හැබැයි ඉතින් ලංකාවේ ගොඩක් වෙලාවට මේ shell මාරු කරලා ගොඩක් දේවල් කරලා වාහන වෙනස් කරලා තියෙන මේ modifications එක තමයි වාහනයට market tag එකතු වෙන්නේ. ඉතින් මේ වගේ design එකක් තමයි දැක් ගන්න පුළුවන් ඉස්සරහා. ඉතින් front view එක ගැන අපි කෙටියෙන් කතා කරොත් ගොඩක් ලස්සන face එකක් තියෙනවා සහ ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මවුන්ට් කරපු parts මේ chrome parts එහෙම after market fit කරපුවා මේ දේවල් එක්ක වාහනේ premium look එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේ මේ side mirrors වලටත් chrome මේ cups දාලා after market high කරපු දේවල් ඒව එක්ක වාහනේ පෙනුම වැඩි කරලා තියෙනවා. ඒ වගේ මෙන්න මෙතන Nissan කියන ගොඩක් අභිමානවත් ඉදිරි brand කරපු ඒගොල්ලොන්ගේ logo එක දීලා තිනවා. ඉතින් ඊට අමතරව මෙන්න මේ පල්ලෙහා තියෙන fog lamp එක මේකත් after market fit කරපු එකක්. මේකෙන් වාහනේ ටිකක් අපි ඈතට ගිහින් බැලුවොත් ගොඩක් ලස්සන පෙනුමක් එනවා. ඒ දේවල් එක ගොඩක් හොඳ ලස්සන front view එකක් තියෙනවා කියලා කතා කරන්න පුළුවන්. අපි මේ ගමම side profile එකටත් එමු. ඉතින් අර කා එක වගේ ගොඩාක් ලොකුවට aerodynamically design කරපු දේවල් නැහැ. ඕගොල්ලෝ පේන ඇති මෙන්න මෙතනින් පොඩි curve එකක් එක මේක design කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වාර driving pleasure එකවත් එහෙම ගන්න හදපු ඒවා නෙමෙයි. මිනිස්සු ප්‍රවාහණය කරන්න බඩුවක් දින්න මේ හැම දෙයකටම හදපු වාහන. ඉතින් මෙතන අපිට normal window එකක් තියෙනවා. මෙතන slide කරන්න පුළුවන් window එකක් නෙමෙයි. මෙතනයි මේ දෙපැත්තටම දීලා තියෙන fit glasses දෙකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් AC දාගෙන තමයි වාහනේ පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඉතින් මේ කාලේ තෙලුත් ගොඩක් ගණන් හින්දා අපිට මේක cut glasses තිබ්බනම් හොඳයි. ඒත් ඉතින් මේ වාහනවල cut glass එන්නේ නැහැ. ඔයාලට කැමති නම් ඒවා cut glass විදියට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් slide කරන්න පුළුවන් door එකක් මේ පැත්තෙන් දීලා තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තමයි කතා කරන් තියෙන්නේ. සහ මේකේ wheel එක ගැන කතා කරොත් 15 inch alloy wheel එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ second hand වාහන මාකට් එකේ වාහන ගැන කතා කරද්දී විශේෂයෙන් මේ van ගැන කතා කරද්දී මේ alloy wheels rim හැම දෙයක්ම වෙනස් කරනවා. ඉතින් මෙතන තියෙන original rim එක නෙමේ Pia කියන brand එකේ wheel එකක් තමයි මේ වාහනේට හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ JDM වල ජපානයේ පාවිච්චි කරන ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එක බ්‍රෑන්ඩඩ් ඇලෝ වීල් එකක් එහෙදිම ෆිට කළා තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ. ඉතින් ඒක තමයි ඇලෝ වීල් එකේ තියෙන විශේෂත්වය. ඉතින් ඕගොල්ලෝ පේන සාමාන්‍ය ටිකක් හොඳ ටයර් එකක් දාලා තියෙනවා. හරි ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි වීල් එකේ කතා කරන් තියෙන. දැන් මම ඕගොල්ලන්ට කියවන මේක අර ඩුවල් පර්පස් වාහනයක් කියලා. ඕගොල්ලෝ පේන ඇති මෙන්න මෙතන තියෙන ලීව් සස්පෙන්ෂන්. ඒ කියන්නේ අර අපි සාමාන්‍ය සිංහලෙන් කියන්නේ දුණු කොළ තියනවා කියලානේ. ඉතින් මේකේ අර ගොඩක් වෙලාවට මම ඕගොල්ලන්ට පිටිපස් සස්පෙන්ෂන් ගැන කතා කරා. ඒ වගේම ඉස්සරහා සස්පෙන්ෂන් ගැන කතා කරද්දී මේක අපිට ගොඩක් වෙලාවට අර පැසෙන්ජර්ගේ කම්ෆර්ට් එක වැඩි කරන්න තමයි ඒ වගේ සස්පෙන්ෂන් දාලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ කාගෝ වාහන ගන්න එපා. විශේෂයෙන්ම මතක් කරන් තියෙන්නේ ඔයගොල්ලෝ හයර් දුවන්න යනවා නම් මිනිස්සුන්ගේ කම්ෆර්ට් එක ගැන හිතන්න ඕන. ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඔරිජිනල් පැසෙන්ජර් වාහන කියලා
අර ඩුවෙල් පර්පස් වාහනේ එමත් නැත්නම් කාගෝ වාහන ගන්න එපා. ඒ කියන්නේ ඕනෙම එක බලන්න ඉස්සරහා වගේ පිටිපස්ස සස්පෙන්ෂන් කොහමද කියලා තියෙන්නේ කියලා විශේෂයෙන්ම පිටිපස්සර කොයිල් ස්ප්‍රින්ග් එකක් එහෙමත් නැත්නම් බැලූන් එකක් ඒ වගේ දැන් KDH වල උනත් බැලූන් එන මොඩල්ස් තියෙනවා. ඒ වගේ වාහනයක් තමයි ඔරිජිනල් පැසෙන්ජර් වාහනයක් වෙන්නේ. එතකොට තමයි පිටිපස්ස යන අයට හොඳ කම්ෆර්ට් එකක් දැනෙන්නේ. නිකන් දුනුකොළ විතරක් තියෙනවා නම් වෙන කිසිම දෙයක් නැත්නම් ඒක ඩුවෙල් පර්පස් වාහනයක් එහෙමත් නැත්නම් කාගෝ අදින්න ආපු වාහනයක්. ඒක මතක තියාගන්න වැදගත් පොයින්ට් එකක්. ඉතින් මේකේ මෙහෙමම ටයර් රීඩ් කරන විදිය මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකෙත් දැම්මා. මේ වගේ දේවලුත් වැදගත් නම් බලන්න උඩ තියෙන කාඩ් එකෙන් ගිහින් බලන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ දේවල් ටිකක් තමයි සයිට් ප්‍රොෆයිල් එක කතා කරන් තියෙන්නේ. මම ඔයගොල්ලන්ට කලින් කිව්ව වගේම ඔයගොල්ලන්ට පේන ඇති මේ වාහනේත් මේක අර මැද තියෙන ට්‍රිම් එකේ වාහනයක් වුණාට මෙතන කොම් ඩෝ හෑන්ඩල්ස් වගේ දේවල් දාලා වාහනේ ලුක් එක ගොඩක් වැඩි කරලා තිනේ. ඒ වගේ මෙන්න මෙතනින් අපිට ඩෝ වයිස් එකක් දැක ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තමයි අපිට මේ වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එක කතා කරන් තිනේ. අපි ඔහොමම පිටිපස්සට ගිහලා පිටිපස්ස ගැන කතා කරමු. හරි. ඉතින් අපි වාහනේ රියර් ප්‍රොෆයිල් එක ගැන තමයි කතා කරන්න ඇවිත් තියෙන්නේ. මෙන්න මෙතනින් ආෆ්ටර් මාකට් හයි කරපු කැමරා එකක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රෝම් ඩෝ හෑන්ඩල්ස් මේ පැත්තෙත් දැක් ගන්න පුළුවන්. මේ ආෆ්ටර් මාකට් හයි කරපු දේවල්. ඒ වගේ මෙන්න මෙතන උඩ අපිට මේකෙත් අර ක්‍රෝම් කප් එකක් හයි කරලා තියෙනවා මේ මිරර් එකට. ඉතින් මෙතන අපිට බොෂ එකක් දීලා තිනේ. ඒ වගේ මෙතන වයිෆ එකක් තියෙනවා. ඉතින් මේක අර බාණ්ඩ ප්‍රවාහණය කරන්නත් පුළුවන් වෙන හදපු වාහනයක්නේ. ඒකේ හින්දා මෙතන අපිට හොඳ ෆුට් ස්ටෙප් එකක් ඩිසයින් කරලා තියෙනවා වාහනේට නගින්න. ඒ වගේම මේකේ ස්පෙයා වීල් එක තියෙන්නේ වෑන් වල මෙන්න මෙතන. ඉතින් මෙතනින් තමයි අපිට මේක පල්ලයට ඇදලා ගන්න තියෙන්නේ වෑන් පාවිච්චි කරන කට්ටියට. ඒ වගේම මෙන්න මෙතන GL කියන මේ වාහනේ ට්‍රිම් එක මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් Nissan Caravan කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව තවත් දෙයක් කිව්වොත් ඔයාලට මේ වාහනවල ෆේස් ලිෆ්ට් එක හොයා ගන්න ඕන නම් මේක 2010 වෙනුත් පස්සේ ආපයක්. ඒ කියන්නේ ඔෆිෂියලි ඒගොල්ලෝ වෙබ්සයිට් එකේ කොහෙද තැනක මෙන්ෂන් කරලා නැහැ ෆේස් ලිෆ්ටඩ් දෙකක් ආවා කියලා. එක ෆේස් ලිෆ්ට් එකයි තියෙන. හැබැයි 2010න් පස්සේ ආපු වාහනවල මෙන්න මේ වාහනේ ෂේප් එකේ කර්ව් එකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ අලුත්ම එක මේක 2010න් පස්සේ හදපු වාහනයක්. මේකේ පොඩ්ඩක් බොඩි එකේ කර්ව් එකෙන් වැඩි පිටිපස්සේ. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔයාට ඇත්තටම අලුත් වාහනයක්ද ටිකක් පරණ වාහනයක්ද කියලා පොඩි පොඩි ටිප්ස් වලින් අල්ල ගන්න පුළුවන්. අපි මේ වාහනේ ඉන්ටීරියර් එක ගැන තමයි දැන් කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. මම වෝන් කරන ඩෝ එක ඕපන් හින්දා අපි ඒක හින්දා ඉක්මනට ඩෝ එක වහගමු. හරි. ඉතින් අද අපි කතා කරන්නේ වෑන් එකක් ගැනනේ. වෑන් එකක ඩ්‍රයිවිං සීට් එක සහ මේ තියෙන ෆීල් එක ගැන කතා කරොත් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දන්නවා ලර්නර්ස් එක්ක උනත් කෙනෙක්ට මුලින්ම පදින්න දෙන්නේ වෑන් එක. කාය එකක් වගේ නෙමෙයි මේ වාහනේ ඇවිල්ලා ඉඳගත්තට පස්සේ තියෙන ප්‍රධානතම වාසිය තමයි ඉස්සරහා අපිට හැප්පේද මොනා හරි වේද කියලා බය වෙලා ඩ්‍රයිව් කරන්න දෙයක් නැහැ. ඉතින් බය නැතුව වාහනයක් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න වෑන් එකක් තමයි හොඳම. හරි. ඉතින් මේ වාහනේ සීට් එකේ ඉඳගත්තාම මේකේ ඉස්සරහා තියෙන සීට් සහ පිටිපස්සෙන් සීට් ඔක්කොම මොඩිෆයි කරලා තියෙන. ඉතින් වෑන් එකෙන් වෑන් එකට වෙනස් වෙනවා. ලංකාවේ තියෙන මේ සීමිත වෑන් ප්‍රමාණය ගොඩක් කට්ටිය මොඩිෆිකේෂන්ස් කරනවා. එතකොට අපිට ස්ටෑන්ඩඩ් සීට් වගේ දේවල් ගැන අත්‍තරම කතා කරන්න බෑ. විශේෂයෙන්ම හයර් දුර වාහනවල මේ සීට් සෙට් වෙනස් කරනවා. ඉතින් ඒකින්ද කායක රිවීව් එකක් විදියට ඔයගොල්ලෝ මේ වෑන් එක රිවීව් එකක් බලාපොරොත්තු වෙන්න එපා. අපිට ගොඩක් වෙලාවට මොඩිෆිකේෂන් කරපු වෑන් එකක් තමයි හැමතිස්සෙම රිවීව් කරන්න වෙන්නේ. හරි. ඒ ඔක්කොම දේවල් පැත්තක තියලා අපි කතා කරමු මේ වාහනේ ඩ්‍රයිවිං පොෂන් එක සහ මේ ස්ටීරින් වීල් එක ආදී කරුණු ගැන. ඉතින් මේ වාහනේ ඉඳගත්තාම ගොඩක් හොඳ හෝල්ඩ් එකක් තියෙන සීට් එකක් දීලා තියෙනවා මේකේ. ඉතින් මේකේ මැනුවල් ඇඩ්ජස්ට්මන්ට් තමයි තියෙන. රේස් උඩ මේකේ සීට්ස් අපිට ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. ඒ වගේම අපිට ලම්බ සපෝට් එක දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් වලට අමතරව සයිඩ් ඩෝ පොකට් එකක් දීලා තියෙනවා. ඒ වගේම බෆල් එකක් දීලා තියෙනවා. අපි ඒ දේවල් ඔයගොල්ලන්ට පෙන්වන්නම් ක්ලෝස් ෂොට් එකකින්. මේකේ අපිට පවර් ෂටර්ස් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ මෙතන අපිට මේකේ වින්ඩෝස් ලොක් කරගන්නත් ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඔරිජිනල් GL එකක් අඳුර ගන්න ඕන නම් මෙතන අපිට දීලා තියෙන පොඩි ඔප්ෂන් එකක්. හෙඩ් ලයිට් එකේ ඇන්ගල් එක වෙනස් කරගන්න මෙන්න මේ දකුණු පැත්තෙන් පොඩි කන්ට්‍රෝල් එකක් දීලා තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මේකෙන් අපිට පුළුවන් පාරේ අපිට කොච්චර දුරකට හෙඩ් ලයිට් එකේ ඇන්ගල් එක වෙනස් කරගන්න පුළුවන්ද කියලා මේක මැනුවල් දීලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඔප්ෂන්ස් අපිට GL එකේ නම්. ඉතින් මේවා ගොඩක් වෙලාවට JDM වල ජපනීස් ඩොමෙස්ටික් මාකට් එකට හදපු වාහන තමයි ලංකාවට වෑන් වල ඉම්පෝට් කරලා දෙන්නේ. ඒ වගේ මෙතන අපිට සීතලේ තියනවා නම් එන්ජින් එක හීට් කරන්නත් මේ මොඩල් එකේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් වලට අමතරව මේකේ soft touch materials ගොඩක් අඩුයි. hard plastic වලින් තමයි මේ හැමදේම design කරලා තියෙන්නේ. ඉතින් rough use එකට ගොඩක් match වෙනවා කියලා කියන්න පුළුවන්. හොඳ dashboard එකක් තියෙනවා. ඊළඟට අපි මේ වාහනේ gauge cluster එක ගැන කතා කරොත් fuel level එක, ඊළඟට අපිට මේ වාහනේ meter panel එක දීලා තියෙනවා. per kilometer 180 ක වේගයක් යන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට gear position එක display කරනවා. ඔයගලන්ට on කරලා පෙන්නුවොත් මෙන්න මේ වගේ තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේක automatic වාහනයකින්ද
ओडी बटन का ओवर ड्राइव मोड कैन मेपे आरपीएम इवगेम बाने हीट दिखा इतने दीद तीन सह पल डिस्प्ले करना मे वाहन बैटरी ऑयल वेल मोना प्रश्न तीना भूम बेसीक इनफर्मेशन टिका मेपे दिखा बोला इधं हेम जपा वाहन वगे गुडक मेन मे पे वाइपे कंट्रोल करना मे पे सिग्नल लाइट सह हेड लाइट कंट्रोल करना लीवर्स तील तीन स्टीरिंग वील गुडकोदे अत्र ग्रैब विद्य मेन मे विधि डिजाइन डिजाइन कल तीन इतनी स्टीरिंग वील ताम मेक परण वाहन मे विधि अब लंका तीन वाहन कंपे मेक अलूत वाहन ये गुडकोद क्वालिटी स्टीरिंग वील तीन सह मेतन पीट एस आर एस या बैगे तीन ड्राइवर के आरक्ष आवट मेन मेतन आपट अलग हैंडल दिल्ली सह मे वैन कड़े एपी लेकड़ी कास्टा कोई सह मे तीन डिजाइन तेक्ट ब्लाइंड स्पॉट निर्माण अड्डी वैन ऐ थिंक एक अनिवार्य मेंशन करना मेतन आपट बेसिक क्लाइमेट कंट्रोलर्स टिकक दिल तीन एसी कपे कंट्रोल करगा थिंक मेतन आपट आफ्टर मार्केट हाई कर डिस्प्ले का दिल तीन हिम मेतन आपट कैसे दिखाने पुलवाने मेतन आपट लोवर्स टिक दिल तीन ई थिंक मेन मेतन अपीट पोटी बॉक्स का दिल तीन स्टोरेज एरिया मेतन मुखरी मोनहर मेन मे वे फाइव स्टिक पर्स वगे दीवा दागन ये मेक आप लोकरला मेन मे विधि उसला मेतन बेबी सीट कदर मेक तीयागन पुल मे बेबी सीट मैं गुडक रिकमेंड करना है यूज करना हे भाई मे वाहन यूज कर प्रश्न आना मेक सीट बेल्ट आखना हे भाई मंकन कोमन पोदे हईयेस्ट गुडक विशेष परण वाहन मेतन सीट बेल्ट आखना है फ्रंट पैसेंजर टीतर ऐसे थिंक वागे वाहन सीट बेल्ट तीन ना पाविच कर मे वाहन तीन ऐ थिंक एक प्रश्न आखना है गुडक वाहन वाले इन्ना है थिंक इन तीवगी इतना एक पाविच करने का मैं रिकमेंड करना है ये वगे तम इसरा खाता कर फ्रंट पैसेंजर टा मैंने मे वगे गुडक कंफर्टबल सीट दिल तीन ई थिंक ईट अम तरव मैंने मेतन आप गुडक लोको ईट का डकती ग्लव बॉक्स का दिल तीन प्राक्टिकल यूज मैच ये वगे मेतन आप डकती सह मेक वैन का गुडक वैन मैंने मेतन मेदे आप गिय बॉक्स दग्गन बोलवांगे मैं गिय बॉक्स के दिब्बा मेतर मे बेबी सीटे कवर के पड़ी लम्बा एड कपास थिंक वैन कालच गुडक वैन मेरे दिप्चिंदा ये अपोस्ता गुडक हत्या तीन पोटी कल गबंबी बंगेदी मेतन सीट टेकन इंत प्रश्न आखना है भाई मेनुअल के मेतन गिय बॉक्स के मोडल आगती बेबी सीट आगती है इतना गमन आना पास हर अब इसरा ड्राइविंग सीट के साथ फ्रंट पैसेंजर एरिया कथागर अभी पिटी पसट गील कथागर पिटी पसट कड़ को गील इट कल चूड़ी दूर मत अक्रोन परण वैन वेल अभी दिन मेन पल्ल मेन मे कवर्स टेम गुडाकना ऐ थिंक कंडीशन हो मेवे वाहन गुत पेन मेन मेतन तब स्टोरेज एरिया दील तीना इवे मेतनी स्टोरेज एरिया तीना इवे मेन मेतन अभी पव अउटपुट तीना थिंक इवे दीवा दिखाने पुल सह मेन मेतन मे वाहन कंडीशन हो कवर्स एम तीन थिंग वाहन गे उम दीवा तीना दिखे बल गई इवें वाहन वटनाक मेतन पस इवे क्यी हाँ सह कंडीशन करगा खरदर क्यी हाँ मार अभी हम पिट पस पिट पस सीट्स क्या कथागर हर थिंग अभी मे वाहन पिट पस पिट पस इडकड़ से वगे दीवा कोहम दिखे कथागर मे वगे स्लैट कर पीन डोवेकमा ये मेन मे दी स्लैट कर इवर वेला वाहन अगेन तीन मेतन फुट स्टेप तीन खास्ट नगिन वगैन मे अत्र वैन इकट्ड नगिन वगैन हरी पहास थिंग मैं खास्ट पड़ा वैन गुडक कमती सह आदर करपुकना कि पुडकना सो अदा पोटिकाल गुडक वैन तमें कमती थिंग खाक वगैन मे अत्र मार सप पास इसरा सीट पिटिपस सीट्स होना तो पेन अपीन का बंको की इन वगे तम वैन इन मेकटे मिनी बस के लिए थिंग मे कुलना सेप पहास कील पड़कना अत्र खाक दुर्गमन कड़ा वैन गमन गुडक पास अब लंका भी तीन वैन मेक फ्रीरो तीन वैन अब मे वर सीट पेली हतरा खाई कल लग स्पेस नतीवन गाँट अमार कल समय गुडक हदल तीन थिंग मेके थ्रीरो फोरो वाहन मेक थ्री रो थिंग ए तीन सीट पेली तूने गुडक सपाजुटन बोलो थिंग मेतन इसरा ड्राइव आई मेतन दिनाई इलाके मेतन तुनाई हाई नमे ओक्म दहा दिनेक्ट गुडक पास मे वाहन गमन गिंग बोलवा थिंग कास्ल बगे मे वैन मंगो गुड हेमदामत की अब स्टाडर्ड सीट दिखा हमें मे तीन ओरिजिनल सीट ने मैं मे कार ड्यूअल पर्पस मेक सीट पेली अक्तरना है भाई मे इकड़ सीट पेली खाईकल्ला मे ड्यूअल पर्पस वाहन गिनाती थिंग अरे एक्सप्रेस आना उम दीवल गुडक लंका ड्यूअल पर्पस वाहन ओरिजिनल पैसेंजर वाहन लंका है थिंग इलाक अभी पिट पस ड्यूअल सोन क्लाइमेट मेक ड्यूअल सोन क्लाइमेट सिस्टम का मेतन आप गुडक लंका वैन तीन वगेम मेतन
आफ्टर मार्केट हाई करपु एसी एक दिखाने पुलवांगे मेक ओरिजिनल आप ओरिजिनल आप तीयना एक तिब्बना मे आप मोडिफिकेशन कर मेक एसी के पावे सह कूलिंग एदेवा वेड कल दिए इतनी मेतना बहुम बेसीक कंट्रोलर्स दिखाने पुलवांगे मे वैन की वाहन वाहन विनपी एन भाई ट्वेंटी फाइव हेम एक मार विद्य पीट पास को वाहन वाहन कंडीशन विनाशने इतनी मे वाहने मेकल दिन मोडिफिकेशन एक् पिटिपस मैं पिटिपस गमन गिहिंगा ये वाले पिटिपस गोडक हट कोना सह मेक दिदास दहा वाहन गोडक तेलने पड़वीन भावित वाहन पर्श्रम वाहन इतनी वैन गना गोडक ओरिजिनल वैन का दिखना ओरिजिनल पैसेंजर बोर्ड कद सह वाहन कंडीशन दिखना गोडक सलेकिल अंका गोडक तीन किलोमीटर लक्ष दहा दूला लक्ष सामान दिखाई तुना ये दूल तीन अवड़दाना एम वाहन तम तीन मैं पर्सनल एक्सपीरियंस कोई शेयर करो तपेद वैन का तिब्ब एक कोटल इकट्ठे हेपुना सुनामी इकट्ठा होना ता गुडक देना वैन इकट्ठे की अंदे इत मंद मेन कंडीशन के लिए दाल तीन वाहन विकुना अपना एत्र देवल अंतरिक्त वाहन विकाले इंको मारे दें मेन कंडीशन वेला तीन थिंक अब तिता गण बे किलोमीटर गुडक अड़गा तीन वैन गई गुडक परस्तान हर एक अभी हेम ममत कल मे वाहन दिपेते स्लाइड कर डोस तीन ऐ थिंक मेके फुल अपोजिटे मे पल्ले हटी तरह तीन मेके सामान्य ओरिजिनल पैसेंजर मेके संपूर्ण कवर कर लपोजिटेना यवत्ते वाहन पड़ा कैतले लसन वैटी विना मे भी तीन तम सीट दगे पुलवा अडजस्टबल हेड ड्रेस तीना मेतन हेड ड्रेस है अभी पीट पास सीट तोम गील बलू सामान्य मेक नगिन पास मे भी तीट इक टीका पसर कर पसर कर अभी मेम लेसी पीट पसरे अन्न पुलवा इधे देवनी रो इकट अंत मन के थर्ड रो इकटमे आना थर्ड रो इकट आवट पसे मेन मेवागे मेतन तुंदन अत्र पास अन्न पुलवा कक्ल मेतन अर मेतन डो अर वाहन वील के तीन मेतन पड़ी मेक निर्माण तीन सामान्य पोड मेहाट वेला मेक तुंदन ममवागे तुंदन सामान्य प्रमाण तुंदन पास अन्न पुलवा विशेष मेवाने की सीट बैग पॉकेट अगे दिन मे आफ्टर मार्केट टाप ये वाले गुडक होंगे सेप पास तीन क्या पुल अरे थिंक अभी मे वाहन ड्राइविंग एक्सपीरियंस बालूम थिंक मुलिम मेवे वैन का ड्राइव कर मतक तीयगढ़ मे मैनुअल ऑटो वाहन दिखना मे ऑटोमेटिक वाहन मेतना पीट बटन तीन समार यार मे हैंड ब्रेक पुरुद्रे मम तेल मुलिम इक बाट मेक प्रेस कल पल्लेड़ा हैंड ब्रेक के मे वाहन गियल मेतन पल्लेड़ा मेतन दी ओडी ओवर ड्राइव बटन ओडी बटन दंडा मैं आटे दाने मुखद बला मेवे वैन वाट गियर्स मारकरण मेतन उड़म तेन पीयक सामान्य पाकिंग हेम ऑटोमेटिक वाहन वगैदा मेक गीयक दाने मेन मेहम गीय उसेला अनिवार्य ब्रेक पागन मतक तीयगा इलाट आई तुरी स्वामी न्यूट्रल इलाट दमाई ड्राइव इकट वे थिंग अभी मे वाहन ड्राइव गल बल मुहम्मद ड्राइव एक्सपीरियंस वगे देवल गीय गुडा क्वालिटी राइट तीन मार कंफर्टेबल वाहन एसनो दिनो मुहूर्त नह कतंत्र की अंदे नह वाहन गुडा क्वालिटी अभी ब्रेक रेस्पॉन्स गुडा को अदापि अत गांड गांड पुल वैन का लंका मार्केट के हंगिला
ඉතින් KDH එකක් ගන්න ගන්නට ඔයාලට පුළුවන් මේ වගේ වෑන් දෙකක් ගන්න. ඉතින් E25 ගැන මීට කලින් අහලා නැති දැකලා නැති ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ තවත් වාහන හා සම්බන්ධ වීඩියෝස් බලන්න කැමති නම් විශේෂයෙන්ම වෑන් රිවියු බලන්න කැමති නම් දැන්ම subscribe කරන්න යුත්තේ ගරාජ් එක. අදත් අපිත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මේ වාහන වල සහ E25 KDH මේ වාහන පාවිච්චි කරලා තියෙනවා නම් වාහන වලින් හොඳ වාහනය මොකද්ද? ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අඩුවෙන්ම වේදන්ගේ මොන වාහනයටද ඉදේව පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ වාහන හා සම්බන්ධ තවත් වීඩියෝස් බලන්න කැමති නම් දැන්ම subscribe කරන්න යුත් ඒ ගරාජ් එක. අපි තවත් දවසින් අලුත් ඊඩෙක්කින් හම්බුමු. මේ තාරුන්නේ වාහන සිහිනේ සබෑ කරන යුත් ඒ ගරාජ් එක. යුත් ගරේජ්.